never stop moving. මෙතන හම්බෙලා තියෙන කාර්යභාර බැලුවොත් එහෙම හිතන්නේ අපි 350ක් හඹා යන්න අපිට බැරි වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාට හැම මැච් එකේම තරඟලි බැලුවොත් අපි මුලින්ම විකට්ස් එක යන හින්දා අපිට අපේ ප්‍රවේගකාරී ප්‍රතිකරුවන් හැමදෙස්සම ඕවර්ස් 20ක් 25ක් යද්දී පිටි ඇතුළත ඉන්න හින්දා මම හිතන්නේ අපි හොඳ ප්ලැට්ෆෝම් එකක් දාලා දුන්නොත් ඕපනර්ස්ලා නම්බර් 3 නම්බර් 4 හොඳ ප්ලැට්ෆෝම් එකක් දාලා දුන්නොත් අපේ එක්ස්ප්ලෝසිව් බැට්ස්මන්ලට ඕස් 35න් පස්සේ ක්‍රීඩා කරන්න මං හිතන අපිට 350ක් ගහන්න පුළුවන්. අපි ඩොමස්ටික් මැච් එක බැලුවොත් එම අපි හැමතිස්සම මේ වන් ඩේස් වල අපි හිටියේ ඕවර්ස් 30ට ලකුණු 130ක් 35ක් වගේ විකට් දෙකකට තුනකට තිබුණේ. අපි නමුත් අන්තිම ඕවර්ස් 20 මං අපි දැක්කා ගොඩක් වෙලාට ලකුණු 200ක් 220ක් තරම් හොඳින් ක්‍රීඩා කරනවා පිතිකරුව. මොකද විකට් අතේ තියෙනකොට අපිට එක්ස්ප්ලෝසිව් එක දෙන්න පුළුවන්. එතකොට විකට් නැති වුණාම තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි දැන් අපි ප්ලෑන් කර යන්නේ. මොකද අපිට කරගන්න බැරි වෙච්ච දෙයක් අපි කරලා අපි එතනින් ගොඩ එන්න තමයි බලන්නේ. නැතුව ගිය ගමන්ම අපේ ක්‍රීඩකයෝ මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා ස්ට්‍රයික් රේට් එක 80-90. නමුත් මම හිතනවා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ ගොඩක් වෙලා සෙට්ලම් කරලා සෙට් වුණාට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ ස්ට්‍රයික් රේට් එක උඩට දාගන්න. අපි ලොත් කුමාරිය වුණත් මුල් කාලේ අපි ක්‍රීඩා කරද්දී එයාත් පළවෙනි ටිකේ ගොඩක් හිමිට සෙල්ලම් කරා. නමුත් ඔහු ලකුණු 70ක් 80ක් ගහුවට පස්සේ ඔහු ඒ ස්ට්‍රයික් රේට් එක ඊට වඩා ඩබල් කරගන්නවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කණ්ඩායමෙන්. අපි ප්ලේයර්ස්ලා කීප දෙනෙක් මේ සංචේත ඇතුළත් කරලා තියෙන ඒ වගේ. මොකද අපිට ඒ කම්බිනේෂන් එක හදාගෙන ඒ බැලන්ස් එක ගෙනියගෙන අපිට ඕනලා තියෙන ලකුණු 300කට ගෙනියන්න ඒ ප්‍රවේගකාරී ප්‍රතිකරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒක තමයි අපේ ප්ලෑන් එක. ඉතින් මම හිතන්නේ අර කිව්වාගේ මම දේශීය තරගාවලියේ ක්‍රීඩා කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් නැති වුණාට. නමුත් ඒ හැම එකෙම හොඳින් ක්‍රීඩා කරන දින්ද බලාපොරොත්තු වෙනවා මේ හොඳින් ක්‍රීඩා කරන්න.